සිරදනටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් තවත් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. විශේෂයෙන් මේක ස්කැල්පින් කරන්න පුළුවන් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. මෙතන මම ඉන්ඩිකේටර්ස් දෙකක් විතරක් යූස් කරලා, දෙකක් නෙවෙයි තමයි ඉන්ඩිකේටර්ස් තුනක් විතර යූස් කරලා 5 මිනිත් chart එක සාර්ථකව ස්කැල්පින් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඒ වගේම අද වීඩියෝ එකෙන් ඔයාලගේ ට්‍රේඩින් කරනකොට වින් රේට් එක, ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ඔයාලට earn කරගන්න පුළුවන්ද කියන එක හොයන්න පුළුවන් සයිට් එකක් ගැන මම ඔයාලට කියලා දෙනවා. ඒක කොහොමද කැල්කියුලේට් කරන්න කියලා. මොකද ඔයාලා ට්‍රේඩින් කරනකොට අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් ඇතුව ට්‍රේඩ් කරන්න ඕනේ. ආවට ගියා ට්‍රේඩ් කරන්න යන්න එපා. ඉතින් ප්ලෑන් එකක් ඇතුව ට්‍රේඩ් කරනකොට අනිවාර්යයෙන්ම මේ ඔයාලගේ ප්‍රොෆිට් එක කොච්චරක් ඒද කියලා ඔයාලා කල්තියා ප්ලෑන් කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලත් මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අද ස්ට්‍රැටජි එකට ගියාට පස්සේ මේක 5 මිනිත් chart එක තමයි ස්ට්‍රැටජි එක මේ ස්කැල්පින් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කොහොමද ස්කැල්පින් කරන්න අපි ෂෝට් ටයිම් පීරියඩ් වලනේ 5 මිනිත් හරි 1 මිනිත් හරිනේ. ඉතින් අද කරන්න යන්නේ 5 මිනිත් chart එක. මෙතන මම ඉන්ඩිකේටර්ස් තුනක් යූස් කරනවා. ඒ ඉන්ඩිකේටර්ස් වලට යන්න කලින් තව එක දෙයක් ඔයාලා හදා ගන්න ඕනේ ඔයාලගේ chart එකේ. ඔයාලා සාමාන්‍යයෙන් මේ කැනලිස්ටික් දාගත්තට පස්සේ දාගන්නේ මෙතන මෙතන කැනලිස්ටික් යන ක්ලික් කරලා පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් තියාගෙන මෙන්න මේ කැන්ඩල්ස් කියන එකනේ. රයිට්. නමුත් මේ කැන්ඩල්ස් කියන එකට ගියාට පස්සේ මෙතෙන්දී අපිට ට්‍රෙන්ඩ් එකක් හරියට අඳුර ගන්න අමාරුයි. රයිට්. මම දන්නේ නැහැ ඔයාලා කලින් මේක අහලා තියෙනවද කියලා. මේ දැන් අපි සාමාන්‍ය normal candlestick භාවිතා කරලා අපි ට්‍රේඩ් කරන්නේ. ඕන කෙනෙක් ට්‍රේඩ් කරන්න මුලින්ම යන්නේ එහෙම. ඉතින් මේ බලන්න රතු තියෙනවා, කොළ තියෙනවා, රයිට්. ඉතින් මේකේදී අපි ට්‍රෙන්ඩ් එකක් හරියට කියන්න බෑ. ඉතින් මෙතෙන්දී අපි සාමාන්‍ය මම යූස් කරන එකක් තමයි මෙතන මේ candlestick තැනට ගිහිල්ලා මෙතන තියෙනවා heikin ashi කියලා channel එකක්. රයිට්. ඒක ක්ලික් කරන heikin ashi කියන එක. රයිට්. ඒක දාගන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ chart එකේ විශේෂයෙන්ම ඔයාලා scalping කරනවා නම්. රයිට්. ඒ කැනල් එක දාගත්ත පස්සේ විශේෂත්වය තමයි ඔයාලට ට්‍රෙන්ඩ් එක හරියට හොයන්න පුළුවන්. මොකද ඒකේ ඔයාලට මේ දැන් අප් ට්‍රෙන්ඩ් එකක් දැන් මෙතන බලන්න මේ අප් ට්‍රෙන්ඩ් එකේ තනිකර හැම කැනල් එකක්ම කොළ පාටයි. එකක්වත් රතු පාට නැහැ. ඉතින් මේක අප් ට්‍රෙන්ඩ් එකක්. එතකොට මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකෙත් ගොඩක් කැනල් රතු පාටයි. කොළ පාට එකක් දෙකක් තිබුණාට හොඳ ට්‍රෙන්ඩ් එක අපිට අඳුර ගන්න පුළුවන් මේ අප් ට්‍රෙන්ඩ්, ඩවුන් ට්‍රෙන්ඩ්. මේක ගත්තා මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේක ක්ලියර්ලි අප් ට්‍රෙන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේක හරි වැදගත් අපි ස්කැල්පින් කරනකොට. මෙතන බලන්නකෝ මේක අප් ට්‍රෙන්ඩ් එකක්, ඩවුන් ට්‍රෙන්ඩ් එකක්, අප් ට්‍රෙන්ඩ් එකක්, ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. රයිට්. ඉතින් මේක මේ heikin ashi කියන කැනල් එකට අනිවාර්යයෙන්ම මුලින්ම චේන්ජ් කරගන්න. රයිට්. මම කියන හැම එකටම නෙවෙයි, විශේෂයෙන් මේ ස්ට්‍රැටජි එකේදී හැම එකටම පුළුවන් නම් ඒකෙන් පුරුදු වෙන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මම යූස් කරන අනෙක් ඉන්ඩිකේටර්ස් දෙක තමයි මෙතන moving average. රයිට්. එතකොට ඔයා දාගන්න ඕනේ moving average. මෙතන ඔයා ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා moving average exponential කියන එක තමයි දාගන්න ඕනේ. ඒක දෙපාරක් ක්ලික් කරලා moving averages දෙකක් දාගන්න. එතකොට මේ settings වලට ගිහිල්ලා එක moving average එක 200 කරගන්න මේ length එක, අනෙක් moving average එක 50 කරගන්න. රයිට්. මම ඒව කරන්න හැටි කියන්නේ මොකද මම කලින් videos වල ඒව කතා කරලා තියෙන නිසා. මේ ලයින් එක පොඩ්ඩක් ටික් කරගන්න, පේන්න ටිකක් මහත කරගන්න, ඒ වගේම ඔයාට පේන හොඳ කල එකක් දාගන්න මේ සෙටින්ස් වලට ගිහිල්ලා. හරි. ඊට පස්සේ ওই ඉන්ඩිකේටර්ස් දෙක තියෙනවා. ඊට පස්සේ අපි ගන්න ඕනේ මේ MACD ඉන්ඩිකේටර් එක. මෙතන MACD ඉන්ඩිකේටර් එක ගන්න. MACD එකේ අපි පොඩ්ඩක් වෙනස්කම් කීපයක් කරගන්න ඕනේ. මම ඒක අරගෙන පෙන්නන MACD එක අපි ගන්නෙත් ඉන්ඩිකේටර්ස් වල ගිහලා MACD කියලා ටයිප් කරලා moving average කන්වර්ජන්ස් ඩයිවර්ජන්ස් කියන එක අරගෙන එතන සෙටින්ස් වලට ගිහිල්ලා සෙටින්ස් වල පොඩ්ඩක් එක වෙනස් කරගන්න තියෙනවා. ඒකේ සෙටින්ස් වලට ගිහිල්ලා මේ ස්ටයිල් කියන තැනට ගිහිල්ලා මේකේ සිග්නල් ලයින් එකයි MACD ලයින් එකයි අපිට අවශ්‍ය නැහැ. අපිට ඕනේ හිස්ටෝග්‍රෑම් එක විතරයි මේ වෙලාවේ. ඊට පස්සේ ඉන්පුට්ස් වලට ගිහිල්ලා ඔයාලට තේරුණ ඇති කියලා මම හිතනවා මෙතන ස්ටයිල් වලට ගිහිල්ලා සිග්නල් එක MACD එක ඇන්ටික් කරගන්න, හිස්ටෝග්‍රෑම් එක විතරක් තියාගන්න. ඊට පස්සේ ඉන්පුට් වලට ගිහිල්ලා ටයිම් ෆ්‍රේම් එක 1 මිනිත් කරගන්න. රයිට්. ඊට පස්සේ ඕකේ කරන්න. හරි. මෙතන දැන් ඔයාලට මම මෙතන කැනලිස්ටික් ටයිම් ෆ්‍රේම් එක 5 මිනිත් දාගෙන තියෙන්නේ. හැබැයි MACD එකේ හිස්ටෝග්‍රෑම් එකේ කැනල් ටයිම් ෆ්‍රේම් එක 1 මිනිත් තමයි දාගෙන තියෙන්නේ. හරි. දැන් අපි යමු ට්‍රේඩින් අපේ මේ ස්ට්‍රැටජි එක කොහොමද වෙන්නේ කියලා බලන්න. රයිට්. මෙතෙන්දී ඔයා මේකේ අපි හිතන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේකේ
අනිවාර්යෙන් මේ 50 period moving average එක මංගේ දාලා තියෙන නිල් පාටින් ඒක 200 එකට වඩා උඩින් තියෙන්න ඕනි loan position යනවනම් ඒ වගේ මේක අනෙක් පැත්ත මේ 50 period moving average එක 200 day moving average එකට යටින් තියෙනවා නම් තමයි crossover කරලා ඒක මේ හරි බලන්න මෙතන මේකට 50 day moving average එක 200 day එකට moving average එකට වඩා පල්ලෙන් තියෙනවා නම් අපිට short position වලට යන්න පුළුවන් එහෙම පල්ලෙන් තියෙනවා නම් right එතකොට අපි බලමු trade එකට යනකොට අනෙක් කාරණේ තමයි හිතන්න ඕනේ දැන් මේ හරි බලන්න දැන් මේ හරි වයන්න short trade වලට 200 day moving average එකට වඩා 50 day moving average එක 50 period moving average එක පල්ලෙන් තියෙනවා right මම මේන්නේ 5 minute chart එකේ හරිද එතකොට දැන් මේ heikin ashi candle එකේ තියෙන විශේෂත්වය තමයි ඒ candlestick ගැන පොඩ්ඩක් මම ටක්කල කියන්නම් මෙතෙන්දී loan position ඒ කියන්නේ uptrend එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පේනවාද මෙන්න මෙතන මෙන්න මේ හැරි මේ ලොකු හොඳ candle එකක් perform වෙනවා හොඳ bulky candle එකක් perform වෙනවා ඒ වගේ මේකේ යට wick එක නැහැ right පොඩි wick එකක් යට එනවානේ right මෙන්න මේ විදිහ මම zoom කළාපෙන් මේ වගේ පොඩි wick එකක් එන්නේ එහෙම එන්නේ නැතුව මේ වගේ හොඳ bulky candle එකක් එනවා නම් පල්ලයට wick එකක් එන්නේ නැතුව heikin ashi candle වල ලොකු එක bullish sign එකක් කියලා කියනවා right එතකොට අපි බලන්න ඕනේ අන්න ඒ වගේ candle එකක් perform වෙන අවස්ථාවක් right ඊට පස්සේ මේ down trend එකේදී මෙන්න මේ වගේ මේ තියෙන්නේ අප් සයිඩ් වික් එකක් නැතුව හොඳ බල්කි කැන්ඩල් එක රතුපත් කැන්ඩල් එක පර්ෆෝම් වෙනවා නම් ඒක ලොකු ටවුන් ට්‍රෙන්ඩ් එකක් යන්න පුළුවන් කියලා කියනවා heikin ashi කැන්ඩල් භාවිත කරනකොට ඒක විතරක් යූස් කළා තෝරන ට්‍රේඩ් කරන්න පුළුවන් ඒකයි මේ මූවින් ඇවරේජ් දෙක විතරක් යූස් කළත් අපිට ෂෝට් ලෝන් පොසිෂන් යන්න පුළුවන් හිස්ටෝග්‍රෑම් එකේ අපි බලන්න ඕනේ දැන් අපි මුලින්ම හිතනවා 200 පීරියඩ් එකට වඩා 50 day moving average එක දැන් මෙතන ගම 200 day moving average 50 day moving average පල්ලෙ හැදෙන ෂෝට් යන්න ඕනේ ඒ වගේම බලන හොඳ බල්කි කැන්ඩල් එකක් එනවද කියලා ඊට පස්සේ බලන්න ඕනේ ඒ කැන්ඩල් එකත් එක්ක මෙතන හිස්ටෝග්‍රෑම් එකේ හොඳ රතු පාට කලින් කැන්ඩල් වලට සාපේක්ෂව right කලින් කැන්ඩල් වලට සාපේක්ෂව හොඳ එකක් උස රතු පාට කැන්ඩල් එක හිස්ටෝග්‍රෑම් එකේ ටිකක් උසට කැපී පෙනෙන රතු පාට මේ කැන්ඩල් එක ඩිවලොප් වෙලාද කියලා බලන්න ඕනේ right එතකොට දැන් මෙතන බලන්න මේ හොඳ රතු පාට කැන්ඩල් එක ඩිවලොප් වෙලා මේවට සාපේක්ෂව එතකොට ඒකට සාපේක්ෂව තියෙන එකත් හොඳ බල්කි බෙයරිෂ් කැන්ඩල් එකක් heikin ashi කැන්ඩල් වල ඒ වගේම අනෙක් එක තමයි මේ 200 day එකට 50 day එක යටින් තියෙන. එතකොට අපිට මෙතෙන්දී පොසිෂන් එකකට යන්න පුළුවන්. ඉතින් ඇත්ත කතා කරොත් මෙතෙන්දී පොසිෂන් එකකට යන්න බෑ. අපි මේ කැන්ඩල් එක perform වෙනවද කියලා බලනවානේ. ඊට පස්සේ මෙන්න මෙතෙන් තමයි ට්‍රේඩින් මේ මෙතෙන් තමයි අපිට ට්‍රේඩින් එකකට යන්න. ඉතින් අපි මෙතෙන් අනිවාර්යෙන් ෂෝට් කරන්න. ෂෝට් කරනකොට 1 to 1 වත් තියාගන්න. ඒ කියන්නේ 1 to 1 කියන්නේ වාගේ take profit එක 100ට එකක් දැම්මොත් ස්ටොප් ලොස් එක 100ට එකක් දාගන්න මම නම් සාමාන්‍ය කරන්නේ ටේක් ප්‍රොෆිට් එක 100ට එකක් වගේ දාගෙන ස්ටොප් ලොස් එක දාන්නේ මේ කලින් උසම කැන්ඩල් එකට වඩා උඩින් right එතකොට ඔයා එහෙම දාන්න කියලා නෙවෙයි කියන්නේ කොහොමත් මම මේ වීඩියෝස් කරන එකෙන් කියන්නේ වා ට්‍රේඩ් කරන්න කියලා එහෙම නෙමෙයි ක්‍රිප්ටෝ කරන්සි මම මේ කියන්නේ මම ඉන්ටර්නෙට් එකේ නැත්නම් මම ඉගෙන ගත්ත දේවල් නිකන් ඔයාලට පෙන්නනවා විතරයි මේව බලලා ට්‍රේඩ් කරන්න එහෙම යන්න එපා ගොඩක් රිස්ක් මෙහෙම තිබුණයි කියලා මේවා හරියට මෙහෙමයි කියලා කියන්න බෑ වගාවතින් සල්ලි නැති වෙන්න පුළුවන් ඒ හින්දා මෙහෙම ට්‍රේඩ් කරන්න යන්න එපා ඔයා මාස 6ක්වත් අඩුම ස්පොට් ට්‍රේඩින් කරලා තමයි ෆියුචර් ට්‍රේඩින් වලට එන්න ඕනේ ඒ වගේම ෆියුචර් ට්‍රේඩ් වෙනු තාවට ගියාට කරන්න යන්න එපා මම කියවයි කියලා මේ ඉන්ඩිකේටර්ස් යූස් කරලා ට්‍රේඩ් කරන්න ඔයා යන්න එපා මම නිකන් මගේ මංගවතින් දැනුම ඔයාලට කියලා දෙනවා විතරයි මේවා යූස් කරලා ට්‍රේඩ් කරන්න කියලා එහෙම නෙවෙයි මම කියන්නේ රයිට් හරි ඒතර මම කිය කිය හිටියේ මම මෙහෙම උඩට දාගත්තට ඒක ලොකු සමාජ 104ක් 5ක් විතර ස්ටොප් ලොස් එකක් වෙන්න පුළුවන් ඒ නිසා 1 to 1 දාගත්තොත් ගොඩක් සේෆ් right හරි ඊට පස්සේ දැන් මෙතන වාට පේන මේ ට්‍රේඩ් එක අනිවාර්යෙන් අපි වින් කරනවා මොකද ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එනවා ඊට පස්සේ අපි තව බලන්න ඕනේ දැන් මේ ට්‍රේඩ් එක වින් කරාට පස්සේ ඕන තව ට්‍රේඩ් එක දැන් මේ හරියදී වින් කරයි ට්‍රේඩ් එක මේ හරිය ක්ලෝස් වෙයි එත තව ට්‍රේඩ් එකකට අපිට යන්න පුළුවන් මෙන්න මෙතන බලන්න මෙතන හොඳ බල්කි බෙයරිෂ් කැන්ඩල් එකක් තියෙනවා රයිට් ඒත් එක මෙතන හිස්ටෝග්‍රෑම් එක ගොඩක් උස කැන්ඩල් එකක් තියෙනවා කලින් ඒවට වඩා ඉතින් අපිට මෙන්න මේ හරියදී එතකොට ට්‍රේඩ් එකකට යන්න පුළුවන් රයිට්
එතකොටත් ඒකත් 1 to 1 දාගත්තට පස්සේ පල්ලියක් වට ප්‍රොෆිට් ගන්න පුළුවන්. එතකොට bearish signal එකක් බලමු. දැන් මෙතන වට දැන් මෙතන වට clearly වට පේනවා මේක uptrend එකක් තියෙන්නේ. ඒ වගේම හොඳ histogram එක හොඳ candle එකක් develop වෙලා තියෙනවා. නමුත් මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක 50 day moving average එක 200 day moving average වඩා උඩින් නෙවෙයි තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට මේ strategy එකේ යන්න බෑ ට්‍රේඩ් එකට. නමුත් මොකද මේක ගිහිල්ලා මෙතන වැදිලා පල්ලට වැටෙන්න පුළුවන්. මොකද 50 day එක 200 day එකට වඩා 200 period එකට වඩා පල්ලෙන් තියෙන නිසා. ඉතින් මේ strategy එකට අපි ඔයාලා ඒ කියන්නේ ට්‍රේඩ් කරනකොට මේ strategy එකේම ඉන්න ඕනේ. මේ වගේ එකක් දැක්ක ගමන් අනේ මේක දාන්න පුළුවන් ට්‍රේඩ් එකක් කියලා දැම්ම ගමන් අනිවාර්යයෙන්ම ලොස් වෙන්න පුළුවන් රයිට්. ඉතින් දැන් මෙතන බල මේක අපි යන්න පුළුවන් ට්‍රේඩ් එක මේකට යන්න පුළුවන් ඇතනම 50 day moving average එක 200 day moving average වඩා උඩින් තියෙන්නේ රයිට්. එතකොට බලන්න හොඳ බල්ක කැන්ඩල් එකක් වෙන්න මේ හරිය ඩිවලොප් වෙලා තියෙනවා රයිට්. යට වික් එකක් නැතුව ඊට අමතර හිස්ටෝග්‍රෑම් එකත් මෙතන කොළ පාට වෙලා තියෙනවා. නමුත් මේ හරිය යන එක සේෆ් නෑ වට පේනවා. මොකද හිස්ටෝග්‍රෑම් එක ගොඩක් උස කැන්ඩල් ඩිවලොප් වෙලා නැහැ මේ රයිට්. මේක උසට කැන්ඩල් ඩිවලොප් වෙලා නැහැ. දැන් මෙතන බලන්න මෙතන 200 day moving average වලට 50 day moving 50 period එක උඩින් තියෙන්නේ. හොඳ බල්ක කැන්ඩල් ඩිවලොප් වෙනවා රයිට්. මෙන්න බලන්න හිස්ටෝග්‍රෑම් එක හොඳ තද කොළ පාට එකක් ඩිවලොප් වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්ද යන්න පුළුවන් වාට එකක්. මෙතෙන්ද යන්න බෑ මොකද මෙතන ෂුවර් නැහැ. මෙතෙන්ද යන්න පුළුවන්. මෙතෙන්ද ගියොත් ඔයාලට ප්‍රොෆිට් එක ලෝන් එකක් ගිහිල්ලා මේක මන් දාන්නේ මේක මේ වික්කේට පල්ලෙහෙන්. එතකොට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මේ ස්ට්‍රැටජි එකේ අපි හිතන අනෙක් කාරණේ තමයි දැන් ඔයා මේ වගේ ෂෝට් පොසිෂන් කරගෙන කරගෙන එනකොට එක ලයින් එක ෂෝට් පොසිෂන් හතරකට වඩා ගන්න එපා. මොකද ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. ඒ නිසා ඒක රිස්කි. සාමාන්‍ය මේ ක්‍රොස් එක උන ගමන් ට්‍රේඩ් 3-4ක් ගිහලා නවත්තන්න. දැන් ඊට පස්සේ මෙතෙන්දිත් මේ තව එකක් අපි ගමු රයිට්. මෙන්න මේ හරියට වගේ බලන්නකෝ. මෙන්න මේ හරියද වගේ මේ මේ ෂෝට් පොසිෂන් අරගෙන ටික දෙක තුනක් අරගෙන නවත්තන්න ඕනේ. මොකද අප් ට්‍රෙන්ඩ් එකක් යන්න පුළුවන්. ඊට පස්සේ එතකොට ටික රිස්කි වැඩි. දැන් මෙතන බලන්න මෙතන හොඳ ෂෝට් පොසිෂන් යන්න පුළුවන්. 50 day එක 200 day එකට වඩා පල්ලියෙන් තියෙන්නේ රයිට්. ඔයාලට පේනවා හොඳ බල්ක කැන්ඩල් ඩිවලොප් වෙනවා රයිට්. මේ වගේ. ඉතින් මේ වගේ ඔයා ප්‍රැක්ටිස් කරන්න තනිය මේ ඉස්සල්ලාම බලන්න මේ ප්ලැට්ෆෝම් තියෙනවා. මේ නික ඇත්තට සල්ලි දාන්න නැතුව නිකන් පේපර් මනි වලින් ට්‍රේඩ් කරන්න පුළුවන් සයිට්ස් රයිට්. ඒවා හොයාගෙන ඒ වගේ ඉස්සල් ට්‍රේඩ් කරලා බලන්න. මේ සල්ලි දාලා බොරු ලොස් වෙන්න එපා ට්‍රේඩ් කරන්න දාන්න නැතුව. ඊට පස්සේ මම ඔයාලට කියන්න මේ ඔයාලා ට්‍රේඩ් කරන කොහොමද ප්‍රොෆිට් එක හදාගන්න කියලා. මේ ඒකට යූස් කරන්න මේ winrate.io කියන සයිට් එක. winrate.io කියන සයිට් එක ට්‍රේඩ් කරන්න. ඔයාලා කොච්චර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ට්‍රේඩින් කළා කියලා අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන් රයිට්. එතන ඔයාලා බලන්න ස්ටාර්ටින් බැලන්ස් USD අපි 1000ක් සාමාන්‍යයෙන් දාන්නේ. අපි මෙතන 100 දාගන්න. ඒක ප්‍රොෆිට් රේෂියෝ එක වට මං කියව 1% තියාගන්න කියලා. එතකොට ස්ටොප් ලොස් එකත් මම ඔයාලට කිව්වේ 1% තියාගන්න කියලා. එතන මේක ස්ටොප් ලොස් එක 0.8 වගේ තියාගන්න පුළුවන් නම් ගොඩක් සේෆ් රයිට්. ලෙවරේජ් එක සාමාන්යයෙන් 10 වගේ තමයි මම තියන්නේ. නම්බර් ඔෆ් ට්‍රේඩ් රයිට් මම ඔයාලට කිව්වා මේක දවසට ට්‍රේඩ්ස් අපිට 4ක් 5ක් කරගන්න පුළුවන් ඇති. හිතන්න දවසක ට්‍රේඩ් 5 මිනිත් වල දවසක ට්‍රේඩ් 5ක් කරගන්න බැරි කමක් නැහැ නේ. මං කියන්නේ ලොස් වින් නෙවෙයි රයිට්. සම්පූර්ණ රයිට් ට්‍රේඩ්ස් අපි හිතන දවසකට 6ක් කරා කියලා. දවසකට 6ක් කියන 5 මිනිට් 6ක් කරන්න ලේසි. එක පැයක් විතර ගත්තා නම් ඒ ට්‍රේඩ් 6 කරගන්න පුළුවන්. ඉතින් දවසට 6 කියන්නේ මාසෙට කීයද? ඒතකොට දවසට 6 කියන්නේ මාසෙට 180ක් වෙනවනේ රයිට්. මාසෙ ට්‍රේඩ් 180ක් වෙනවා. මේකේ win rate එක ඇත්තම 70%ක් විතර දාගන්න පුළුවන්. ඊට වඩා එනවා win rate එක ඇත්තට හොඳට ප්‍රැක්ටිස් කළ කෝල් win rate 80%ක් විතර කරගන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් ඔයාලට win rate එක ෆියුචර් කරලා 100% කරන strategies තියෙනවා නම් ඒව ගැන අහන්නවත් යන්න එපා. ඒවා බොරු රයිට්. එහෙම strategy නෑ රයිට්. එහෙම දන්නව නම් කට්ටියම රයිට් හැමෝම ට්‍රේඩ් කරන්නේ මේ විදිහට. සාමාන්‍ය win rate එක 80% කියන්නේ ගොඩාක් හොඳ strategy එකක්. මේකට අපි ප්‍රැක්ටිස් කරනකම් මේක 70% විතර තියාගන්න පුළුවන් win rate එකක් රයිට්. ලෙවරේජ් 10 කරොත් එහෙම අපි exchange එක binance use කරොත් එහෙම මේ fees ගන්නත් වඩ දාන්න පුළුවන් රයිට්. ඒකලා මේ run strategy කියන එක select කරන්න. හරි. එතකොට ඔයාලට පේන run strategy select කරලා පස්සේ ඔයාලට මෙතන දැන් break down එක පේනවා. 70% win rate එකක් තියෙනවා. trades 180ක් ගන්නවා රයිට්. එතකොට 70% තියෙන නිසා ට්‍රේඩ් 180න් ට්‍රේඩ් 126ක් ඔයා වින් කරනවා. ලූසර්ස් තියෙන ට්‍රේඩ් 54යි රයිට්.
එතකොට $13,000 win කරනවා $14,000 loss වෙනවා. එතකොට ඔයාගේ total profit එක වෙනවා $15,400ක්. $100න් පටන් ගත්තොත් $15,400ක profit එකක් වට ගන්න පුළුවන්. හරිද? හිතන්න ඔයා number of trades මේක දවසකට ඔයා trade 10ක් කරොත් එහෙම right? දවසකට trade 10ක් කරොත් එහෙම මාසෙ trade 300ක් නේ. එහෙම නොත් ඔයාට පේනවා right? ඔයාට 36,000 එක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් රයිට් අපේ මම මේක මේ හැම වෙනවා කියලා නෙවෙයි කියන්නේ රයිට් මේක ගොඩක් රෑ මේ හැම කරන්න පුළුවන් ඉතින් අපි හැමෝම කරනවා රයිට් ඩොලර් 100ක් දාලා නමුත් ඒ වගේ එකක් හරියට ඉගෙන ගන්න මම කියන්නේ හෙට මේ ස්ට්‍රැටජි එක වල දැන් බලලා හෙට ට්‍රේඩ් කරලා මේ ඩොලර් 36,000 කරන්න පුළුවන් කියන එක නෙවෙයි ඩොලර් 100 මේක අවුරුද්දක්වත් රයිට් අඩුම මාස 6ක් ස්පොට් එකේ ප්‍රැක්ටිස් කරලා රයිට් අවුරුද්දක්වත් මේ ස්ට්‍රැටජිස් ඉගෙනගෙන රයිට් ඊට පස්සේ හිමීට හිමීට ප්‍රැක්ටිස් කරලා අඩුම මාස 6ක්වත් රයිට් අවුරුද්දක්වත් කරනවා නම් හොඳයි මාස 6ක් විතර පොඩ පොඩ ට්‍රේඩ් කරලා හොඳට ඔළුවට දාන ඉගෙන ගත්තොත් ලොකු ගමනක් යන්න පුළුවන් රයිට් ගොඩක් අය හිතන්නේ අද ඉගෙනගෙන හෙට ට්‍රේඩ් කරලා හෙට මේ $12,000 හොයන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ රයිට්. එහෙම කරන්න එක හිතන්නවත් එපා. එහෙම නෙමෙයි හිමීට හිමීට ඔයාගේ කාලේ තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ මේකට රයිට්. ගොඩක් අය කියනවා මට කෝස් කරන්න කියලා. එවෙන් ගොඩක් අය කියනවා මේ සල්ලි දිලා හරි ඉගෙන ගන්නම් කියලා. ඉගෙන ගන්න ඕන තරම් සෝසස් තියෙනවා රයිට් YouTube එකේ. එතකොට රයිට් මම ඔයාලට කියලා දෙනවා රයිට්. ඒ වගේ ගොඩක් සෝසස් තියෙනවා. වෙන YouTube channel තියෙනවා. ඒවත් බලන්න. හරිද? එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා කැමති නැහැ ඔයාගේ ටයිම් එක ඉන්වෙස්ට් කරන්න. සල්ලි නෙවෙයි ඕනේ ඔයාගේ ටයිම් එක ඉන්වෙස්ට් කරන්න. දවසට මෙයාගේ ස්ට්‍රැටජි කීපයක් ඉගෙන ගන්න. ඒවා ප්‍රැක්ටිස් කරන්න රයිට්. ඔයා කාලේ වියදම් කරලා ඔයාගේ කාලේ ඉන්වෙස්ට් කරලා හොඳට ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න රයිට්. එහෙම වුණොත් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. හරි, එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.